අද මම ඔයාලට අමුද්‍රව්‍ය තුනකින් හදාගන්න රසම රස අයිස්ක්‍රීම් රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් මේක හදාගන්න හරිම ලේසි. ගොඩක් වෙලාවක් යන්නේ නැතුව හරිම ඉක්මනින් හදාගන්නත් පුළුවන් මේක. ඉතින් ඔයාලත් මේක හදලා බලලා ගෙදර අයටත් දෙන්න යාලත් ගොඩක් ආසාවෙන් කයි. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද මේක ඉක්මනට හදාගන්නේ කියලා. ඉතින් මං කියවන මේක බිස්කට් වලින් හදාගන්න රෙසිපි එකක් කියලා. ඉතින් මේකට මම පාවිච්චි කරන්නේ ඔරියෝ গোল্ডන් බිස්කට් එක. ඉතින් ඔයාලට මේ බිස්කට් එක හොයාගන්න අමාරු නම් මේ හා සමාන රස තියෙන තව ඕන බිස්කට් එකක් ගන්න පුළුවන්. ඉතින් මට මේක තිබ්බ හින්දා මං අද මේ බිස්කට් එකෙන් හදනවා. ඉතින් මේ අයිස්ක්‍රීම් එක හදාගන්න මම ඔරියෝ බිස්කට් 14ක් ගන්නවා. බිස්කට් ටික මම කුඩු කරගන්න තමා හදන්නේ. ඒකට මම මේ විදිහේ බෑග් එකක් තමා පාවිච්චි කරන්නේ. ඔයාලට තියෙන ලේසි විදිහ දෙයක් භාවිතා කරන්න. ඉතින් දැන් මේ බිස්කට් ටික මේකට දාලා මම ඔක්කොම එකපාර දාලා කුඩු කරගන්න යන්නේ නැහැ. ටිකෙන් ටික දාලා බිස්කට් ටික කුඩු කරගන්නවා. ඉතින් ඔයාලට රෝලින් පින් එකක් තියෙනවා නම් මේ විදිහට කුඩු කරගන්න පුළුවන්. මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ මේ වගේ ලී වලින් හදලා තියෙන පොඩ්ඩක් බර එකක්. ඉතින් මේකෙන් ඉක්මනට කුඩු කරගන්න පුළුවන්. ඉතින් බිස්කට් එක ගොඩක් ලොකුවට කෑලි තිබෙන්නේ නැති වෙන සාමාන්‍ය ප්‍රමාණයෙන් කෑලි තිබ්බට කමක් නැහැ. ඉතින් මේ විදිහට මම සම්පූර්ණ බිස්කට් 14ම කුඩු කරගත්තා. මේ විදිහට තමයි අවසානයේ තියෙන්නේ කුඩු කරාට පස්සේ. ඊළඟට මම පෙන්නන්නේ මේ රෙසිපි එකේ දෙවෙනි වැදගත් අමුද්‍රව්‍ය. ඒ තමයි විපින් ක්‍රීම්. විපින් ක්‍රීම් මම මෙතෙන්දී මිලිලීටර් 500ක් ගන්නවා. ඉතින් ඔයාලා පාවිච්චි කරන හොඳ විපින් ක්‍රීම් එකක් ගන්න. ඉතින් විපින් ක්‍රීම් ගන්නකොට මතක ඇතුව ෆ්‍රිජ් එකේ තියලා ඔයාලා මේක හදන්න ගන්න වෙලාවට තමයි විපින් ක්‍රීම් එක එළියට ගන්න ඕන. ඉතින් ඊට පස්සේ මේ විදිහට භාජනයකට ඒ ටික දාගෙන අපි මේ ටික හොඳට බීට් කරගන්න ඕන. මේ විපින් ක්‍රීම් ටික හොඳට පීක්ස් හැදෙනකල් බීට් කරගන්න ඕන. මම පෙන්නන්නම් කොහොමද අවසානයේ බීට් කරාට පස්සේ තියෙන්නේ කියලා. ඔයාලට දැන් පේනවා ඇති විනාඩි 4කට විතර පස්සේ මේක ටික ටික ඝනකම් වීගෙන එනවා. ඉතින් මේක නෙමෙයි හරි පදම තව හොඳට බීට් කරගන්න ඕන. ඔන්න ඉතින් මන්ද විපින් ක්‍රීම් ටික බීට් කරගෙන ඉවරයි. මේ තියෙන්නේ පීක්ස් ඇදලා ඔයගලන්ට පේනවා ඇති. මේ වගේ බීටර් එකෙන් කරාම මේක නැමෙන්නේ නැති වෙන්න තියෙන්න ඕන. අන්න ඒ පදම වෙනකල් හොඳට මේක බීට් කරගන්න. ඉතින් මේ තියෙන්නේ අපේ රෙසිපි එකේ තුන්වෙනි අමුද්‍රව්‍ය. ඒ තමයි කන්ඩෙන්ස් මිල්ක්. උකු කළ කිරි ග්‍රෑම් 390ක් මම මෙතෙන්දි පාවිච්චි කරනවා. මේ විදිහට අපි විප් කරගත්තු එක උඩින් මේ විදිහට කන්ඩෙන්ස් මිල්ක් ටික දාගෙන අපිට ඊළඟට හොඳට බීට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් කන්ඩෙන්ස් මිල්ක් දාලා බීට් කරගන්නකොට ගොඩක් වේගෙන් බීට් කරන්න යන්න එපා. අඩු වේගයකින් මේ දෙක හොඳට කලවම් වෙනකල් බීට් කරගන්න ඕන. මේ වගේ මේ දෙක හොඳට කලවම් වෙලා උකු ගතියක් එනකල් බීට් කරගන්න ඕන. දැන් ඔයාලට පුළුවන් අපි අර කුඩු කරගත්ත බිස්කට් ටික මේ වෙලාවේදී එකතු කරගන්න. දැන් ඉතින් අපි අපේ අමුද්‍රව්‍ය තුනම එකතු කරගෙන ඉවරයි. බිස්කට් කුට් ටිකත් මේ විදිහට එකතු කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ ස්පැචුල එකක් තියෙනවා නම් ඒකකින් හෙමීට කලවම් කරගන්න. අත තද කරන්නේ නැතුව හෙමින් කලවම් කරන්න බලන්න. ඉතින් ස්පැචුල එකක් නැත්නම් ඔයාලට පුළුවන් හැන්දකින් උනත් මේක කලවම් කරගන්න. ඔන්න ඉතින් දැන් තියෙන්නේ අපේ මේ හදාගත්ත ක්‍රීම් එක මේ විදිහේ භාජනයකට එකතු කරගන්න එක. ඉතින් මම මෙතන අරගෙන තියෙන ටිකක් ගැඹුරු භාජනයක්. ඔක්කොම භාජනයට මේ විදිහට දාගත්තට පස්සේ උඩින් මේ විදිහට ලස්සනට හදාගන්න. ඉතින් මම මේ අයිස්ක්‍රීම් එක තවත් රසවත් කරගන්න සහ ලස්සන කරගන්න මේ විදිහට බිස්කට් ටිකක් කඩාගෙන උඩින් දාගන්නවා. ඔන්න ඉතින් දැන් අපිට පුළුවන් මේක ෆ්‍රිජ් එකට දාලා ෆ්‍රීස් කරගන්න. ඉතින් පැය 6ක් වගේ යනවා මේක හොඳට සෙට් වෙන්න. පැය 6කට වැඩියෙන් වුණත් මේක ෆ්‍රීස් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් ඒකට මේ විදිහට පියනකින් වහලා ඔයාලට පුළුවන් ෆ්‍රිජ් එකේ උඩ කොටසට දාලා මේක පැය 6කට වඩා වැඩි කාලයක් ෆ්‍රීස් කරගන්න. ඉතින් පැය 6කට පස්සේ මගේ අයිස්ක්‍රීම් එක සෙට් වෙලා ඉවරයි. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස අයිස්ක්‍රීම් එක.
ඉතින් මේක ඔයාලටත් හදලි වුණාම තේරෙයි මේක මොන තරම් රසද කියලා හොඳ කිරි රසයක් වගේම අර බිස්කට් එකත් එක්ක හැපෙනකොට ගොඩක් හොඳ රසයක් තියෙනවා. ඉතින් ඔයාලට ඔරියෝ බිස්කට් වෙනුවට ඕන බිස්කට් එකක් පාවිච්චි කරලා මේක හදා ගන්න පුළුවන්. ඔරියෝ බිස්කට් ඔයාලා ගන්නව නම් චොක්ලට් බිස්කට් එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙනුත් ගොඩක් හොඳ රසයක් එනවා. ඉතින් ඔයාලත් මේක හදලා අනිවාර්යෙන් මට ඔයාලගේ අදහස් මාත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මතකතුව subscribe කරන්න. ඉතින් මේ වගේ රසම රස recipe එකක් අරගෙන මම ඉදිරියට එන්නම්. ඔයාලට සුබ දවසක්.